ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. සුදු කළු සහ පැතලි චරිත ජීවත් වන සමාජයක එවන් චරිත අතුරින් එක් චරිතයක් හා කෙලින් කතා කරන මිනිත්තු කිහිපයයි. හඩෝ. කෙනෙක් තමන් ගැන කෙලින්ම කතා කරනවා නම් සංව විවේචනය කරනවා නම් ඒ චරිතය සමාජය තුළ විවාද සම්පන්න චරිතයක් බවට පත්වෙනවා. එහෙම නොවෙන චරිත පවා ඔවුන්ට හරි වේදනාවක් ලැබුණොත් තමන්ට අමතක වුණ තමන්ව හොයාගන්න පසුබට වෙන්නේ නැහැ. අද අපේ කෙලින් කතාවෙත් ඒ වගේ තැනක්. අදත් තමන්ව හරියටම කියව ගන්න සහ ඒ කියවීම අපත් එක්ක බෙදා ගන්න කැමති වන චරිතයක් අපි මේ ආරාධිත පුටුවට බැමිණ සිටිනවා. මෙයන් කවුරුත් නොව ටෙලිවිෂනයේ අප නිතර දකින ජනප්‍රිය රංගන ශිල්පිනි අනුරාධා උදයංගනි. අද කෙලින් කතාව ඇය සමගයි. හට්ටෝ, අපි කෙලින් කතා කරමු. අද මේ පුටුවට ඇවිල්ලා ඉන්නේ කොහොමද? ගොඩක් හොඳයි. සම්පූර්ණ නම? හේවදේවගේ අනුරාධා උදයංගනි. පාසල් කාලේ? පාසල් දෙකකට ගියා. කොටහෙන යහපතෙන් රැගේ කන්‍ය ආරාමය. එතක මීගමෝ නිස්ටර් බාලිකා විද්‍යාලය. මම තන පාසල් කාලේ තමයි ජීවිතේ සුන්දරම අවදිය. ඒකිනුත් අපසුසස් පෙළ කරන සමය ගොඩක්ම සුන්දරයි. ජීවිතේ ලැබුණු ලොකුම හොඳම අත්දැකීම මොකක්ද? මගේ දෙමව්පියෝ දෙන්න. හිතට අවංකව කතා කරන කෙනෙක්. අනිවාර්යෙන්ම. මම හිතනවා يعني ඕනම කෙනෙකුට එහෙම හිතට එකඟව කතා කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ආදරණීය කෙනෙක්ද ඔබ? තාමත් ආදරණීය කෙනෙක්. හදවතට දැනුණු මාතරය? අම්මගේ ආදරය. මතකයේ රැඳුණු ආදරය? ඒක මම හිතන්නේ කාලෙන් කාලට විවිධ අවස්ථාවලට වෙනස් වෙනවා මම හිතන්නේ. හැමෝටම තියෙනවා එහෙම මතකයේ රැඳුණු ආදරය. ඒක ජීවිතේ වෙනස් වෙන්නේ මම හිතන්නේ කවදාවත් අපි කොච්චර වයසට ගියත් සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැති ඉතර දැනුණු ආදර තියෙනවා අමතක කරන්නත් බැරි. ඔබ වැඩියෙන්ම ආදරය කරු පිරිමි චරිත? මගේ තාත්තා. අදට ජීවිතේ පසුබෑම් වලට ලක් වෙලා තියෙනවද? අනිවාර්යෙන්. මම හිතන්නේ ඕනම කෙනෙකුට එහෙම අවස්ථාවල් එනවා ජීවිතේට මුණ දෙන්න. හැබැයි මම හිතනවා මේ හැම අවස්ථාවක්ම මම අද වෙනකොට සාර්ථකව ජය අරගෙන තියෙනවා කියලා. ඔබ සාර්ථකයි. සාර්ථකයි කියලා කියනට 100% සාර්ථකයි කියලා කියන්න බෑ ජීවිතේ. මොකද බිඳ වැටීම්, කඩා වැටීම්, නොලැබීම් මේ හැම දෙයක්ම තියෙනවා. මම හිතන්නේ ජීවිතේ 100% සාර්ථකයි කියලා කිසිම පුද්ගලෙකුට කියන්න පුළුවන් කියලා. ඔබේ අරමුණ මත දක්වා. ඔබේ අරමුණට යන්න ඔබ අතහැරියේ මොනවාද? අරමුණට යන්න අතහැරියේ සමහරක් වෙලාවට මිනිස්සුමයි. මොකද සමහරක් අවස්ථාවල මට නොගැලපෙන මිනිස්සු ඉන්නවා කියලා දැනුවොත් මගේ වටේ මගේ දියුණුවට හරස් කපන මිනිස්සු ඉන්නවා කියලා දැනගත්තොත් සමහරක් වෙලාවට මං චුට්ටක්වත් පසුබට වෙන්නේ නැහැ ඒ වගේ මිනිස්සුන් අතරින්. දරා ගැනීම ශක්තියක්ද? අනිවාර්යයෙන්. අත්‍යවශ්‍ය සාධකයක්. ඔබ දරා ගත්තම තැන මොකක්ද? මම හිතන්නේ මිනිස්සුන්ගෙන් වෙන වෙනස්කම්ම තමයි බොහොම ඉවසීමෙන් දරාගත්තේ ගොඩක් වෙලාවට. ප්‍රශ්නයකට පිළිතුරු හොයද්දි කතා බහ කරලාම විසඳ ගන්න පුළුවන්ද? අනිවාර්යෙන්. වැදගත්ම දේ කතා කරලා විසඳ ගන්න එක. මොකද ඕනම ප්‍රශ්නයකට පිළිතුරක් අනිවාර්යෙන්ම තියෙනවා සහ හිතේ හංගගෙන ඉඳලා ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ කවදාවත්ම. කෙලින් කතා කරන්න ඕන. මොකද්ද ප්‍රශ්නේ? ඇයි එහෙම වුනේ කියන එක අපිට හැම වෙලෙම විවෘතව කතා කරන්න පුළුවන් නම් බොහොම ලේසියෙන් උත්තර හොයන්න පුළුවන්. උත්තර නැති ප්‍රශ්න නෑ. අනිවාර්යෙන් හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. හැබැයි විවෘත වෙන්න ඕනේ. කතා කරන්න ඕන. ඒ මගින් ඕනම පිළිතුරක් ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඔබ එහෙම කෙනෙක්ද? අනිවාර්යෙන්. මං කැමති මම එහෙම කෙනෙක්. මං වගේම මගේ වටේ ඉන පිරිසත් එහෙම වෙනවා නම් තමයි මං කැමති. මොකද මම හිතේ හංගගෙන කතා කරන්න හරි බයයි. ඒ නිසා මං කැමති එහෙම එලිපිට කතා කරනවා නම් ඕනම කෙනෙක්. ඔබ බාරගත් නිර්මාණවලට සාධාරණයක් කළා කියලා ඔබ හිතනවද? අනිවාර්යෙන්. මොකද මං මට කරන්න පුළුවන් චරිත විතරයි බාර අරගෙන තියෙන්නේ මේ වෙනතා. මට කරන්න අපහසුයි කියලා හිතෙනවා නම් මගේ වටපිටාවත් එක මට කරන්න අපහසුයි කියලා හිතන චරිත මං කවදාවත් බාර අරගෙන නැහැ. සමහරක් වෙලට හොඳ නිර්මාණ මම මෙතුවක්කල් කරලා තියෙන දේ හැම දෙයකම මම අනිවාර්යයෙන්ම සාධාරණ කිෂ්ඨ කරලා තියෙනවා. ප්‍රේක්ෂකයන් ඔබ වැළඳ ගන්නවද? අනිවාර්යෙන්.
අවුරුදු 24ක් දැන් ක්ෂේත්‍රය තුල තාමත් සක්‍රියව ඉන්නවා. අර හැමදාම දකින චරිතවල නෑ මම. හැමදාම ටීවී එකේ දකින්නත් නෑ. හැබැයි අදටත් මම පාරක තොටක යද්දී ප්‍රේක්ෂකයෝ මාව දන්නවා, අඳුරනවා. මම හිතනවා ඉතින් ප්‍රේක්ෂකයෝ මාව වැළඳගෙන තියෙනවා කියලා. ඔබ හිතනවාද මේ ක්ෂේත්‍රය ඔබ තෝරගත්ත ක්ෂේත්‍රය හොඳ ක්ෂේත්‍රයක් කියලා ඔබට? ක්ෂේත්‍රය හොඳ නරක ඕනම තැනක කියන්නේ තමන් ඉන්න පරිසරයත් එක්ක සාපේක්ෂ වෙනවා. මේක මේ කලා ක්ෂේත්‍රය නෙමෙයි, ඕනම ක්ෂේත්‍රයක් තුළ. නමුත් එකම දේ මේ කලාකරුවා කියන පුද්ගලයාව නිතරම ප්‍රේක්ෂකය දකිනවා, ටීවී එකේ දකිනවා වෙද්දි කතාබහට ලක් වෙනවා වැඩි. ඒ ඇරෙන්න මං හිතන්නේ මේ ක්ෂේත්‍රය තුළ කිසිම වෙන කියන්නේ අපිට අමුතුවෙන් කියන තරම් හොඳක්වත් අමුතුවෙන් කියන තරම් නරකක්වත් නැහැ. එකම දේ කලාකරුවා මිනිසුන්ගේ කතාබහට ලක් වෙනවා හැම තිස්සෙම. එකම දේ එච්චරයි. මේක හොඳ වෘත්තියක් විදියට තෝරා ගන්න පුළුවන්ද තරුණයෙක්ට? ඕනම කෙනෙකුට පුළුවන් මං හිතන්නේ. හැබැයි කරන දේ හිතට එකඟව සහ දැනගෙන කරන්න ඕන. ඒ කාලේ සහ වර්තමානයේ ගත්තොත් කලා ක්ෂේත්‍රය ඇතුලේ මං දැනට අවුරුදු 24කට කලින් ක්ෂේත්‍රයට එද්දී ඒ ක්ෂේත්‍රය තුල බොහෝ පිරිසක් හිටියා. නමුත් ඒ කියන්නේ අපිට හිතන විදියට ක්ෂේත්‍රයට එන්න එහෙම අපහසුාවක් තිබුණා. යම්කිසි දක්ෂතාවයක් මගින්ම විතරයි ක්ෂේත්‍රයට එන්න පුළුවන්කම තිබුණේ. සහ රැඳෙන්න අමාරුයි. අර සෝඩා බෝතලේ වගේ තමයි. එනවා පෙන ටික උඩට නගිනවා, පොඩි වෙලාවයි තියෙන්නේ, ආයි බැහැලා ගියාම ආයි හොයාගන්නවත් නෑ උතුරුලා ගියාට පස්සේ. ඒ වගේ තමයි. නමුත් දැන් විවිධ අවස්ථා තියෙනවා, විවිධ නාලිකා මගින් එන අවස්ථා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක මං හිතන්නේ ගොඩක් අයට අවස්ථාව කියන දේ තියෙනවා. හැබැයි කොච්චර අවස්ථාව තිබුණත් ක්ෂේත්‍රය තුළ රැඳෙන එක තමා සතුයි. වටපිටාව රඳවා ගැනීම සහ තමා රැඳෙන එක දෙකම. තමන්ගේ පැවැත්ම කොහොමද හදාගන්නේ? ක්ෂේත්‍රය තුළ. අනිවාර්යයෙන්ම ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණයන්ට ගරු කිරීම ඉතාමත් වැදගත්යක්. වැදගත්ම සාධකයක්. ඒ කියන්නේ මේ වැඳ වැටිගෙන දන ගහගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ ගරු කිරීම කියලා කියන්නේ. දැක්ක දුරු තැන ඕන එක කතා බහ කරන එක. ඔවුන්ට ඒ මූලිකම දේ ඒක මං හිතන්නේ. ඒත් එක්කම ඔවුන් එක්ක ඉතාම සුහදව වැඩ කරන එක, ක්ෂේත්‍රයේ ඉන්න අනිත් කූ එකත් එක්ක සුහදව වැඩ කරන එක. මේ හැම දෙයක්ම මං හිතන්නේ ක්ෂේත්‍රය තුළ රඳා පවතින ගොඩක් ඉවහල් වෙන. තරුණ කණ්ඩායම වෙනස්ම කණ්ඩායමක්. හැමෝම නෙමෙයි. තරුණ කණ්ඩායම් කියලා ගත්තහම මං හිතන්නේ ගොඩක් පිරිසක් ඉන්නවා කාලයට ගැළපෙන අයුරින් ඉන්න දන්න පිරිසක් ඉන්නවා. ඒ අතරම හැම පැත්තකම දෙපැත්තක් තියෙනවා වගේ. සමහරක් වෙලාවට ප්‍රවීණයන්ට ගරු කරන්නේ නැති, ප්‍රවීණයන්ත් එක්ක වැඩ කරන්න තේරුමක් නැති සහ උවමනාවක් නැති පිරිසකුත් ඉන්නවා. කාලේ කාදමන කණ්ඩායමක් කියලාද කියන්නේ? සමහරක් වෙලාවට මං හිතන්නේ ඒ කියන්නේ අහම්බෙන් අර පැරෂුට් වගේ කඩාවැටෙන පිරිස ඉන්නවා සමහරක් වෙලාවට. මං හිතන්නේ ඒ කට්ටියට එහෙම ක්ෂේත්‍ර තුළ රඳා පැවැත්මක් කරගන්නවත් ඉදිරියට යන්නවත් ඒ කිසි දෙයක් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එහෙම පිරිසක් ඇත්තටම කාලේ කාදමීමක්. පිරිසක් ඉදිරියේ අපහසුතාවයට පත් වෙලාද යනවාද? නෑ. මතකේ මතක් වෙන පමණින් නෑ. සමාජයෙන් විවේචන එල්ල වෙලාද යනවාද? නෑ, ඒත් නෑ. පරාජ වෙලාද යනවාද? පරාද වීම වෙලා තියෙනවා අනිවාර්යයෙන්. මොකද මං හිතන්නේ ජීවිතේ අපි මේ ජීවත් වෙද්දී පරාජය කියන දෙයටත් වඩා මම කැමති ඒක දකින්න ලැබීම් නොලැබීම් ඒ වගේ දේවල්. මොකද අපි ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම 100%ක්ම අපිට ලැබෙනවා නම් මං හිතන්නේ අපි තරම් මේ ලෝකේ පුරාවට සන්තෝෂ වෙන කිසිම කෙනෙක් නැහැ. එහෙනම් මේ ප්‍රශ්න කරදර මුකුත් කාටවත් නැතුව යනවා. එහෙම නැහැ මං හිතන්නේ ඕනම කෙනෙකුට. මොකද බලාපොරොත්තුව කියන දේ අපි හැමෝටම තියෙනවා. ඒ බලාපොරොත්තු 100%ක් ඉෂ්ට වෙන්නේ හැම කෙනෙක්ගෙම. ඉතින් එතකොට ලැබීම් නොලැබීම් මෙන්න මේ දේවල් එක්ක මං හිතන්නේ ජීවිතයේ යම් කිසි අවදි වලට කඩා වැටීම් සිද්ධ වෙනවා, ආයි ගොඩ නැගෙනවා. එතකොට ඒක පරාජය කියන වචනයට වඩා මං ආසයි ඒක විග්‍රහ කරන්න. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ලැබීම් නොලැබීම් කියන දේවල් තියෙනවා. ඔබ බලාපොරොත්තු වෙලා ඔබට නොලැබුණු දේ? එහෙම එකක් කියලා කියන්න බෑ. ඉතින් මොකද අපි ජීවත් වෙද්දි හැමදාම අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි දේවල්, හැමදාමත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම කල්පනා කරද්දි එකක් කියලා එහෙම කියන්න බෑ. ඔබ ව්‍යාපාරික කාන්තාවක්.
ව්‍යාපාරික කතාවක් විදිහට මේ සමාජයෙන් ඔබට එළවෙන බලපෑම එහෙම නැත්නම් අපි සමාජයේ දකින්න ලැබෙන ප්‍රශ්න කොහොමද ඔබ දරාගන්නේ? මෙහෙම මම හිතන්නේ ඉස්සලම කිව්වා වගේ කොයි ශාස්ත්‍රය තුලත් මම හිතන්නේ විවිධ අවස්ථාවල අපිට බලපෑම් ප්‍රශ්න මේ දේවල් එනවා. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කිව්වට මම රූපලාවණ්‍ය ශිල්පිනියක් හැටියට මම කටයුතු කරන්නේ. ඉතින් එහෙම වෙද්දි මං හිතන්නේ සමහරක් අවස්ථාවල අපි තැනකට ගිහිල්ලා වැඩ කරද්දී කතා බහ කරද්දී ඒ එල්ල වෙන සමහරක් දේවල් ප්‍රශ්න මං හිතන්නේ ගොඩක්ම මූලිකම වැදගත් වෙන ඉවසීම කියලා දේ මං හිතන්නේ. අර මොකද මම රංගන ශිල්පිනියක් කියන තැනත් ඉන්න නිසා අපිට ඕනම තැනකට ගිහිල්ලා සාමාන්‍ය කෙනෙක් වගේ හැසිරෙන්න බෑ. මොකද මාධ්‍ය වල හැසිරීම කියන්නේ මාධ්‍ය වලින් අපිව ලොකුවට මං හිතන්නේ කුළුප්පනවා. ඉතින් එහෙම වුණාම අපි පරිස්සම් වෙන්න ඕනේ මම කවුද කියන එක දැනගෙන තැනකට ගිහිල්ලා ඉතමත් නිරවුල් විදිහට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නම් එන ප්‍රශ්න මං හිතන්නේ ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. ඒකෙන් ඔබ අදහස් කරන්නේ තමන් විදිහට හැසිරෙන්නේ නැහැ චරිත දෙකක් රඟපානවා කියන එකද? නෑ එහෙම නෙමෙයි. මොනවා වුණත් මිනිස්සු මම දන්න චමාව දන්න චරිතයක්. මම වාහනයක ගියත් මම ගියත් මම පාරක හිටියත් මම සාමාන්‍ය එදිනදා සුපර් මාකට් එකට ගිහින් හිටියත් මිනිස්සු 100ක් හිටියොත් ඔය ඉන 100 අතරින්ම සමහරක් විට මාව විතරක් වෙන්න පුළුවන් රූපය අඳුරන මිනිස්සුෙකුට ඉන්නේ. එහෙම තැනකදී අපි පරිස්සම් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම සමාජයේ ඉදිරියේ. එහෙම නැති වුණොත් මම සාමාන්‍ය ගැහණියක් හැමතිස්සෙම මම ගොඩක් ආස කරන්නේ කැමති වෙන්නේ සාමාන්‍ය ගැහණියෙක් හැටියට ජීවත් වෙන්න. නමුත් මිනිස්සු අපිව දකින විදිහක් තියෙනවා. ඒ තැන්වලදී අපි පරිස්සම් වෙන්න ඕනේ. සමාජ මාධ්‍යයන් තුලින් මේ බලපෑම එල්ල වෙනවා. අනිවාර්යයෙන්ම. දවසට කී දෙනෙක්ගේ දේවල් සමාජ මාධ්‍ය තුල අනවශ්‍ය විදිහට කැරකෙනවද? උඩපල්ලා ගියොත් සමාජ මාධ්‍ය ජාලවල කී දෙනෙකුගේ අනවශ්‍ය දේවල් එළියට අවිල්ල තියෙනවද? ඇයි අපි එහෙම වෙන්නේ? පොඩි දේවල් පොඩි කාරණයක් යම්කිසි සමහරක් වෙලාවට තැනකට ගියාම ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඒ ඇක්සිඩන්ට් එක තුලදී සමහරක් වෙලාවට කටින් පිටවල වචන කොච්චර දුර යනවද සමාජ මාධ්‍ය තුල? ඇයි අපි එහෙම වෙන්නේ? කට පරිස්සම් කරගන්න පුළුවන් නම් හිත පරිස්සම් කරගන්න පුළුවන් නම් ප්‍රශ්න විසඳ ගන්න හරි ලේසි. තාක්ෂණයේ දියුණුව හොඳ නැහැ කියන්නේ. නෑ අත්‍යවශ්‍ය දෙයක්. තාක්ෂණයේ දියුණුව වෙන්න ඕන. දැන් මීට අවුරුදු 10කට 20කට විතර කලින් අපි මොකුත් දන්නේ නැහැ. ඉන්ටර්නෙට් කියන්නේ මොනවද දන්නේ නැහැ. Facebook දන්නේ නැහැ. කිසිම දෙයක් අපි දන්නේ නැහැ. YouTube මොකුත් දන්නේ නැහැ. දැන් හැබැයි ගොඩක් අපිට දැනුම ලබා ගන්න දේවල් තියෙනවා. හැබැයි හැම දෙයක්ම අපි පරිස්සමෙන් පාවිච්චි කරනවා. ඔබ ව්‍යාපාරික කාන්තාවක්ද? සිරසියක් මම ව්‍යාපාරික කාන්තාවක්ම කියලා කියන්නේ නැහැ. මගේ මූලික රැකියා මාර්ගය කලා ශිල්පිනිය. දෙවැනි අවස්ථාව රූපලාවණ්‍ය ශිල්පිනිය. හාට් ටෝක්. දැන් කෙටි විරාමයක්. හාට් ටෝක්. හාට් ටෝක්. විරාමයෙන් පසු නැවතත් හාට් ටෝක්. ඔබ කලාකාරිනිය. අනිවාර්යයෙන්. සිංගල් මාම් කන්සෙප්ට් එක ගැන මොකද හිතන්නේ? කැමැත්තෙන් බාර ගන්න දෙයක් නෙවෙයිනේ. උරුම වෙන දෙයක්. දරා ගන්න ඕන. අනිවාර්යයෙන්. මොකද පාව කෙනෙක් දාලා ගියොත් මට දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට මොකද්ද වෙන්නේ? මමත් දරුවව දාලා යන්න ඕනේ නෑනේ. දරුව මගේ නම් තාත්තා නෙදුනට කමන්නේ. දරුව බලා ගන්න. ඒක මං හිතන්නේ අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් මං හිතන්නේ. ඒ දරුවව තමන්ට බලන්න බෑයි කියලා තව තැනක ඒ දරුවව නවත්තන එකවත් ඒ දරුවගෙන් වෙන් වෙන එකවත් නෙමෙයි. තමන්ට යලිත් කසාදයක් කරගන්න ඕන නම් ඒත් කමක් නෑ. හැබැයි දරුවව අරන් යන්න ඕන. දරුවව වෙන තැනක තියන්න. ඒ සිදුවීමට වෛර කරනවා. එකට ජීවත් වෙන්න බැරි නම් හොඳම දේ වෙන්නේ එක මං හිතන්නේ. ඒක වෛර කිරීමක් නෙමෙයි. දරා ගන්න අමාරුයි සමහරක් වෙලාවට. ගොඩක් වෙලාවට මං හිතන්නේ. මොකද අපි සාමාන්‍ය මිනිස්සුනේ. නමුත් මං හිතන්නේ කාලයත් එක්ක හැම ප්‍රශ්නකටම උත්තර හම්බ වෙනවා. ඒතරම් ඉවසන්න පුළුවා. උත්සාහ කරනවා. මොකද මං ගොඩක් සංවේදී පුද්ගලෙක් සහ ගොඩක් ඕව තින්කින් කෙනෙක් සහ කෙයාරින් වැඩිපුර බලාපොරොත්තු වෙන කෙනෙක්. එහෙම වුණාම මං හිතන්නේ ටිකක් අමාරුයි. හැබැයි මං හිතන්නේ සමහරක් වෙලාවට හිතෙනවා නෑ අනිත් හැම දෙයකටම වඩා හැමෝටම වඩා මට දරා ගන්න ශක්තිය තියෙනවා කියලා. සමහරක් අවස්ථා තියෙනවා එහෙම හිතේ වෙ අවස්ථා. ඔබට ඔබව හරියටම හමු වුණේ කොතනද?
ජීවිතේ කඩා වැටුණු අවස්ථාවල සමහරක් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණාම මිනිසුන්ගෙන් එක එක සමහරක් වෙලාවට හිත රිදීම් ඇති වුණාම ඒ වගේ අවස්ථාවල මං හිතන්නේ සමහරක් වෙලාවට මං කොයි වගේ කෙනෙක්ද මම මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ දේවල්ද ඒ හැම දෙයක්ම මං ගැන හිතන්න පෙළඹෙන අවස්ථා මං ගැන දැනගන්න පුළුවන් අවස්ථාවක් කියන්නේ මං හිතන්නේ ජීවිතේ කඩා වැටුණු අවස්ථාවල කඩා වැටලා තියෙනවා. අනේ හරි. සාමාන්‍ය ගැහණියක් අනිවාර්යෙන් ඒවට මුහුණ දෙන්න ඕන. සලස්මක් ඇතුව ආපු ගමනක්ද? ඔව් ඒ කියන්නේ කුඩා කාලේ ඉඳලම සාමාන්‍යයෙන් අවුරුදු 15ක් 16ක් වගේ තේරෙන කාලේ ඉඳන්ම මං හිතන්නේ මගේ ජීවිතේට විවිධ අවස්ථාවල වාරණ දාගත්තු කෙනෙක් මම. සැලසුම් කියනටත් වඩා මම ඒක එහෙම කැමතියි. මොකද දැන් හිතාගත්ත සාමාන්‍යයෙන් ඕ ලෙවල්ස් කල් ඉවර වෙනකම් ප්‍රේම සම්බන්ධයක් මුකුත් පටන් ගන්න නැහැ කියලා. ඒ කියන්නේ ඒක හිතුනේ දැන් ඉස්කෝලේ පාසල් අවදියේදී යාළුවෝගේ දින ප්‍රේම සම්බන්ධතා එක්ක එයාලා විවිධ මුණ දෙන ප්‍රශ්න ගැටලුත් එක්ක මම සමහරක් කාලාට හිතුණා අපෝ නෑ මේ ජීවිතේ හරි නිදහස් මෙහෙම ඉන්න එක අම්මගේ තාත්තගෙත් එක්ක ඉන්න එක නිදහස් මෙහෙම කියලා. ඊට පස්සේ ඕ ලෙවල් කරලා ඉවරලා ඒ ලෙවල් කරනකනුත් හිතුණා නෑ කිසිම සම්බන්ධයක් පටන් ගන්න නෑ මේ තීන දේවල් ටික කරගෙන ඉන්නවා. ඊට පස්සේ හොඳ උසස් අධ්‍යාපනයක් ලැබලා එහෙම කාලයක් වානුත් එක්ක ජීවිතයේ විවිධ අවස්ථාවල එහෙම අවස්ථා මම කියන්නේ මමම වාරණ දාගත්තා. නිර්මාණශීලී පුද්ගලයෙක් බිහිවිය යුතුද? නිර්මාණශීලී පුද්ගලෙ තමා විසින් බිහි කරගත යුතුයි. අනිත් පැයට බිහි කරන්න බෑ. මම මාව ගොඩනගා ගන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන එක. Tamange තීරණය අනිවාර්යයි. ඔබ ඔබව ගොඩනගා ගත්තද? තාමත් ගොඩනගාගෙනමින් ඉන්නවා. මම තනේ කුඩා කාලේ ඉඳන්ම තේරෙන කාලේ ඉඳන්ම මම මාව ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මම පවුල එකම දරුවා. එකම දරුවා හැටියට මට වගකීම් ගොඩක් තිබුණා. සහ මං හරි කැමති බොහොම ආඩම්බරයෙන් අභිමානයෙන් කියන්න කැමති මේ දේවල් මම මගේ වටපිටාව හදාගත්තේ මම කියන එක කියන්න මං ඒක මහා හරි ආඩම්බරෙන් කියනවා. මොකද සාමාන්‍ය පවුලක ඉපදිලා මේ වෙද්දී සාමාන්‍ය කෙනෙක් මගේ ගොඩක් අවශ්‍යතා මං ඉෂ්ට කරගෙන තියෙනවා. සහ සමාජයේ පිළිගත් පුද්ගලයෙක් බවට අද වෙනකොට පත් වෙලා ඉන්න එක මං විසින්ම ගොඩනගාගත් දෙයක්නේ. කවුරුත් මට මේ දේවල් ඉබේ දායාද කරේ නැහැ. මං ඒක අදටත් ආඩම්බරෙන් කියනවා. මේ වෙනකම්ම මට කිසි දෙයක් මෙහෙම දෝතට දීලා නැහැ කවුරු. අද යම් තැනක ඉන්නවා නම් ඒ හැම දෙයක්ම මං විසින්ම ගොඩනගාගත් දේවල්. ඔබ ශක්තිමත් ගැහණියක්. ශක්තිමත් ගැහණියක්. නව පරපුර ගැන මොකද්ද ඔබේ අදහස? ඔව් ඉස්සෙල්ලත් කිව්වා වගේ හැමදේම දෙපැත්තක් තියෙනවා. නව පරපුර අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද කාලයත් එක්ක දැන් මීට කලින් අපි ශේෂ්ත්‍රයට එද්දී අපිත් එක්ක ශේෂ්ත්‍රයේ හිටපු ප්‍රවීණයන් ජ්‍යෙෂ්ඨයන් භාගයට භාගයක් දැන් නැහැ. ඉතින් එතකොට එහෙම වෙද්දී අපි ශේෂ්ත්‍රයට ආපුම අපිට යම්කිසි පිළිගැනීමක් තිබුණා ගුරුහරකම් තිබුණු නිසා තමයි මේ වෙද්දී අපි මේ තැන්වල ඉන්නේ. එතකොට ඉස්සරහට එන පිරිසත් මේ වෙද්දි රැඳිලා ඉන්න පිරිසත් අනිවාර්යයෙන්ම ශේෂ්ත්‍ර තුල රැඳෙන්න කොයි විදිහද රැඳෙන්නේ කියන එක හොයාගන්න ඕනේ මං හිතන්නේ. එහෙම කරොත් නව පරපුර ඉදිරි පරපුර වෙනකම් ඉඳි. කොතන හරි තැනක වෙනසක් සිද්ධ කරන්න වුණොත් කොතනින්ද වෙනස් කරන්නේ? කොතනින්ද පටන් ගන්නෙ? මගේ ජීවිතය. ඔව් ඔබේ ජීවිතය. මං කැමති සාමාන්‍යයෙන් අවුරුදු 20 විතර පටන් ගන්න තියෙනවා නම් ආපහු මීට අවුරුදු 20කට විතර පස්සට යන්න තියෙනවා නම් මං කැමති අවුරුදු 20ෙන් පටන් ගන්න තියෙනවා නම් කැමති. හරිම නිදහස් සැහැල්ලු අපසූසස් පෙළ කරලා ඉවර වෙච්චා විතරයි කිසිම බරපතලක් නැහැ. එතනින් ආයේ ජීවිතේ පටන් ගන්න තියෙනවා නම් සතුටු. ඒ කියන්නේ ඔබ ජීවිතය ගැන පසුතැවෙනවද? සමහරක් අවස්ථාවල තෝරා ගැනීම කරපු අවස්ථාවල සමහරක් වෙලාවට හිතන්නේ පතන්නේ නැතුව බලන්නේ නැතුව කරපු දේවල් සමහරක් වෙලාවට සමහරක් අවස්ථා තියෙනවා. මං හිතන්නේ මිනිස්සු හැටියට ඕනම කෙනෙකුට පසුතැවීම කියලා දේ තියෙනවා ජීවිතේ. 100%ක් හැමදේම සාර්ථකව කරපු පුද්ගලයෝ හරි අඩුයි. දෙයක් වැරදෙන්න ඕන අනේ මට මේක හරියන්නේ නැහැ මට මේක ගැළපෙන්නේ නැහැ මම මේක නෙමෙයි මේකට කරන්න ඕන දේ මේක නෙමෙයි මේකට උත්තරේ මේකයි කියලා හිතලා දෙවෙනි අවස්ථාවක් අරගෙන සාර්ථක වෙන පුද්ගලයෝ අනිවාර්යෙන්ම ඉන්නවා සමහරක් වෙලාවට.
අද ඔබ මේ පුටුවට එන්නේ ඒ අත්දැකීම නිසා වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. මොකද පළවෙනි අවස්ථාව මම හිතන විදිහට මේ වගේ කියන්නේ කෙලින් කතා කරන, ඩිරෙක්ට් කතා කරන අවස්ථාව ලැබුණා. මම හිතනවා ඒක මම සාර්ථකව පිළිගත්තා කියලා. ඔබ ඔබ මාකට් කරනවද? නෑ මං හිතන්නේ. මට එහෙම මාව මාකට් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මාව මාකට් වෙයි ඉබේම. මගේ යම්සි දක්ෂතාවයක් තියෙනවා නම් මාව ඉබේම මාකට් වෙනවා මං හිතන්නේ. මම මොකටද මාව මාකට් කරන්නේ? ඔය හිතන විදිහත් එක්ක පුළුවන්ද මේ ශේෂ්ත්‍රය රැඳෙන්න දැන් මාකට් කරගන්න නැතු? මෙහෙමයි. මං කවදාවත් කිසිම මේ වෙද්දි මට ඒක 100%ක් පැහැදිලිව කියන්න පුළුවන්. මේ ශේෂ්ත්‍රය තුළ අවුරුදු 24ක් රැඳිලා හිටියට කිසිම කෙනෙකුට කිසිම ආකාරයකින් බලපෑම් කරලා මේ ශේෂ්ත්‍රය තුළ රැඳිලා නැහැ. දැන් අද ශේෂ්ත්‍රය තුළ ගත්තොත් මේ මාධ්‍ය තුළ කියන්න පුළුවන් සහ කියන්න බැරි විශේෂ දේවල් තියෙනවා. යම් කිසි දේවල් දීලා මේ ශේෂ්ත්‍රය තුළ රැඳෙන්න ඌමනාවක් වෙලා නැහැ මට මේ වෙනකම්. ඒක බය නැතුව කියන්න පුළුවන්. යම් කිසි පුද්ගලයන්ගෙන් යම් කිසි දේවල් මම අරගෙන ශේෂ්ත්‍රය තුළ රැඳෙන්න මේ වෙනකම් නැහැ. එහෙම අවස්ථා ගොඩක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක බය නැතුව අදටත් මට කියන්න පුළුවන්. මම හිතන ඉස්සරහටත් මට කියන්න පුළුවන් වෙයි කියලා. ඔබ අදහස් කරන දේ බලපෑම සහ තමන්ව මාකට් කර ගැනීම කියන දේ අදහස් දෙකක් විදිහට ගත්තොත් ඒක තමයි මං හිතන්නේ. ඉතින් මාව මාකට් කර ගැනීම තුලින්නේ සාමාන්‍යයෙන් ඔය ශේෂ්ත්‍රය තුළ රැඳීම කියන දෙයට මම මේ උත්තර හොයන්න වෙන්නේ. ඉතින් මට මාව මාකට් කරන්න ඕනේ නැත්තම් මොකද්ද? හැබැයි මම ඉන්න විදිහ අනුව සහ කරන දේවල් එක්ක ඉබේම මාව මාකට් වෙනවා. ඔබ හදා මෙතන ඉන්නෙත් ඒ හින්දානේ. ඔබේ ටැලන්ට් එක රංගනයට වඩා මං හිතන්නේ මූලිකවම තිබුණේ නර්තනයට කුඩා කාලේ ඉඳලා. ඒක හැබැයි මගේ අතින් ගිලිහුණා. මං ඒක ගැන අදටත් ගොඩක් කියන්නේ පසුතැවෙනවා නෙමෙයි. පුංචි දුකක් හිතේ තියෙනවා. මම නර්තන ශිල්පිනියක් හැටියට යන්න ආසාවෙන් හිටපු ගමන වෙනස් වීම සම්බන්ධව. මොකද අදටත් කලා ශාස්ත්‍රයේ ආසම ශාස්ත්‍රය මොකද්ද කියලා හෙවොත් නර්තනය කියන තැන තමයි මම මූලිකවම දකින්නේ. ඔබේ ජීවිතයේ තේමා? කාටත් කරදරයක් නැතුව කාගේවත් හිතට දුකක් දෙන්නේ නැතුව ඉන්න පුළුවන් පුද්ගලයෙක් හැටියට මට ඉන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අවසාන වශයෙන් හාටෝ ගැන කතා කරමු. හොඳයි. මං හිතන්නේ ඒ කියන්නේ සමහරක් වෙලාවට දැන් මට අද මෙතන ඉඳදී හිතුණා කවුරුත් මගේ මේ වගේ ප්‍රශ්න අහලා නැහැ මෙහෙම මීට කලින්. එතකොට මගේ ඇතුලේ ඉන්න පුද්ගලයාත් සමහරක් වෙලාවට මටත් හොරෙන් එළියට එන්න පුළුවන් අවස්ථාවල් සමහරක් අවස්ථාවල මට මං ගැනම හිතන්න පුළුවන් අවස්ථාවක් ලබා දුන්නා මං හිතන්නේ හાર્ට් ඔෆ් තුලින්. ස්තුතියි ඔබට. ස්තුතියි. තවත් දවසක හවසක අපි හමුවෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.